ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ඉතිහාසයේ පළමු වරට 2020 ආසියානු කාන්තා කුසලානයේ දිනු අපේ කෙල්ලෝ. මාස 10ට මිනිමැරුම් 488ක් 50 දිනකෝම මරලා තියෙන්නේ වෙඩි තියලා. ආගමන විගමනයේ දූෂණ අක්‍රමිකතා රැසක් 2023 විගණනයෙන් හෙළිවේ. ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක්. රුපියල් 150න් ජීවිතය ජයගත් ජයලාල්. රුපියල් 150ක් වගේ පොඩි මුදලක් තමයි තිබ්බේ අතේ. ඒකෙන් තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කරේ. ජයකපු ශ්‍රී ලංකා අරන් ජනපති හෝමාගමට. ව්‍යවස්ථාවට පයින් ගැසූ අයට වෙන දේ ගැන කියන සජිත්. රට ගොඩගන්න අලුත් ඖෂධයක් ඕනේ අනුර කියයි. මුලින්ම අවධානය ක්‍රීඩා පුවතක් වෙත. 2020 කාන්තා ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. ඒ ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩලු අටකින් විශිෂ්ට ලෙස පරාජයට පත් කරමිනුයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2020 ආසියානු කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි. 2020 කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහතරගය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි. ඒ රන්ගිරි දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගයේ කාසිය වාසීතිරු ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 6ක් දැවි ලකුණු 165ක් ලබා ගත්තා. ඉන්දියාව වෙනුවෙන් මන්දනා ලකුණු 60ක් රැස් කරගත් අතර බ්‍රිකා ഘോഷ് ලකුණු 30යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි කඩුලු 2ක් බිඳ හෙළුවා. නායිකා චමරි, සචිනි සහ උදේශිකා එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. ලකුණු 166ක ඉලක්කය කඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිටියදී ලකුණු 167ක් ලබා ගනිමින් තරගයේ ජය හිමි කරගත්තා. හර්ෂිතා සමරවික්‍රම සිය විශිෂ්ට ප්‍රතිකරණයේ හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවී ලකුණු 69ක් රැස් කළා. නායිකා චමරි අතපත්තු ලකුණු 61යි. කවිෂා දිල්හාරි ලකුණු 30ක් ලබා ගත්තා. ඒ අනුව 2020 කාන්තා ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ඉතිහාසයේ ප්‍රථම වරට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණේ කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්. Thank you.
ඉන්දියාවේ වීරයා සම්මානය දිනාගත්තේ හර්ෂිතා සමරවික්‍රමයි. තරගාවලියේ වීරයා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු. විස්සයි විස ආසියානු කාන්තා කුසලානය ලක්මවට දිනාතුන් අපේ කෙල්ලන්ට සියත අපේ උත්තමාචාරය. විස්සයි විස ආසියානු කාන්තා කුසලානය දිනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සුභපැතුම් එක්කලේ මෙලෙසින්. මෙ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය සුභපැතුම් එක්කර තිබුණේ එක්ස් පණිවිඩයක් නිකුත් කරමින්. පසුගිය වසරේ මුල් මාස 10 තුළ ඝාතන 488ක් සිදු ඇති බව නවතම විගණන වාර්තාව පෙන්වා දෙනවා. ඉන් 52ක්ම වෙඩිතැබීම් නිසා සිදු වූ ඝාතනයි. ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන කාර්යයන් 8න් 2ක්ම මේ අනුව ෆේල් බව විගණන වාර්තාවෙන් සනාථ වෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ 2023 වර්ෂයේ කාර්ය සාධනයේ පදනම් කරගෙනයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ. මේ අනුව 2023 මුල් මාස 10 තුළ ඝාතන 488ක් සිදුව තිබෙන බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. ඉන් 52 දෙනෙකුම මියගොස් ඇත්තේ වෙඩිතැබීම් පදනම් කරගෙනයි. මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා ඇල්පිටි යන පොලිස් කොට්ටාෂ පහ තුළයි. ගෙවල් බිඳීම් සහ කොල්ලකෑම්ද වැඩි වශයෙන් සිදුව ඇත්තේ පසුගිය වසරේ. එසේම කාන්තාවන්ට එරෙහි අපරාධ වාර්තාවීම් 2022ට සාපේක්ෂව 2023 වර්ෂයේදී 27%කින් ඉහළ ගොස් ඇති බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා. මේ අතර ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වාත්, බරපතල තුවාල සිදු කිරීම් 154 සිට 221 දක්වාත් 2023දී ඉහළ ගොස් ඇති බවයි විගණන වාර්තාවේ සඳහන් වන්නේ. මහජන ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාම සහ අපරාධ පාලනයේ වැළැක්වීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන කාර්යයන් 8න් 2ක් බවද විගණනීය පෙන්වා දෙනවා. මේ අනුව රට තුළ සිදුවන අපරාධ වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි විගණන වාර්තාව අවධාරණය කරන්නේ. රටට සම්පතක් විය යුතු ආගමන විගමන දෙපාර්තමේන්තුව අද සුදු අලියකු බවට පත්වෙමින් ඇති ආකාරය විගණන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. අතිශය දුර්වල පරිපාලනය නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුව අද ජනතාව පීඩාවට පත්කරන තැනක් බවට පත්ව අවසන්. 2023 ජාතික විගණන වාර්තාව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුව ගැන හෙළිදරව් කිහිපයක්ම සිදු කර තිබෙනවා. හිස් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අවුරුදු 21ක් පුරා එකම සමාගමකට කිසිදු ප්‍රසම්පාදනයක් හෝ ටෙන්ඩර් කැඳවීමක් නැතිව අවස්ථාව ලබා දී ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. මෙම සමාගම එපික් ලෙසයි නම් කර ඇත්තේ. කිසිදු ටෙන්ඩර් හෝ ප්‍රසම්පාදන නැතිව මෙම සමාගමට හිස් ගමන් බලපත්‍ර සඳහා ඇනුම් ලබා දී ඇත්තේද අවශ්‍යතාව ගැන කිසිදු අවබෝධයකින් තොරව බවයි විගණනයෙන් අනාවරණය වන්නේ. ඒ අනුව සැබෑ අවශ්‍යතාවට වඩා අඩු ප්‍රමාණයක් ඇනුම් කර තිබෙනවා. අද පවතින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට මූලික හේතුවත් මේ බවයි විගණනයෙන් හෙළි වී ඇත්තේ. නියමිත කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයට හිස් ගමන් බලපත්‍ර ගෙන්වා ගැනීමට අපොහොසත් වීම නිසා ගුවන් භාණ්ඩ මගින් හිස් ගමන් බලපත්‍ර ගෙන්වා ගැනීමට අතිරේකව ඇමරිකානු ඩොලර් 33,672ක් හෙවත් රුපියල් කෝටි
සියයකට වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එසේම PT ගැට් ලොජිස්ටික්ස් ආයතනයට නැව් වන්දි ගාස්තු ලෙස රුපියල් 322,952ක් ගෙවා තිබෙනවා. මෙම අතිරේක මුදල වැය කර ඇති ආකාරයද විගණනය මගින් හෙළිදරව් කර තිබෙනවා. එසේම ද්විත්ව ප්‍රවේශභාවයේ ලබා ගැනීම සඳහා වන ආයුධපත් ලියාපදිංචි කිරීමෙන් පසු මාණ්ඩලික නිලධාරියෙකු ඒවා පරීක්ෂා කර පද්ධතියට දත්ත ඇතුළත් කළ යුතුයි. එම තොරතුරු ඇතුළත් කිරීම සඳහා මාස 10 සිට මාස 14 කාලයක් ගත වී තිබුණු අතර එම ආයුධපත්වලට අදාළ අඩුපාඩු හඳුනාගෙන ආයුධකරුවන්ට විද්‍යුත් පණිවිඩ එහෙමත් නැත්නම් ඊමේල් යවීමට කටයුතු කර තිබුණේ නැති බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා. බැලූ බැල්මට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි අම්බලමක් බවට පත් කිරීම සැලසුම් සහගතව සිදු කරනවාද යන සැකය පැන නගිනවා. ඒ කාට හෝ විකුණා දැමීම බොහෝ වෙලාවට මෙහි මුඛ්‍ය පරමාර්ථය විය හැකි නිසයි. මෙම දුර්වල අකාර්යක්ෂම පාලකීන් පිළිබඳව වහාම නීතිය ක්‍රියාත්මක කිරීම ජනපතිගේ වගේම අර සැමට යුක්තිය ඉටු කරන්න හදන ඇමතිගෙත් වගකීමක්. බොහෝ විට මේ පාලකීන්ගේද යටි අනුමැතිය ඇතිව මෙ ආයතන ජනතාවට එපා කොට තම හිතවතුන්ට විකුණා දමන සැලැස්මක කොටසක් මෙවන විට ක්‍රියාත්මක වනවාද යන සැකය මේ සියලු කාරණා එක්ක පැන නගිනවා. ගමන් බලපත්‍ර ලබා දීමට අපොහොසත් මේ පාලකීන්ව මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අධිකරණයටද රැගෙන යාමට ක්‍රියා කළ යුතු බව අද සඳහන් කරන්නට කැමැතියි. ජනාධිපතිවරණය සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛයේ මුද්‍රණය සඳහා යොමු කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනයද රජයේ මුද්‍රණාලය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක පවසනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එය නිකුත් කිරීමට හැකි බවත් සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනයේද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම් හර නිලධාරීවරයා ලෙස පත් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. එමෙන්ම එක් එක් මැතිවරණ කොට්ටාසිය සඳහා සහකාර තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශයට පත් කරමින්ද ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලිපිලේඛන මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදු කරමින් පවතින බවයි රජයේ මුද්‍රණාලය සඳහන් කරන්නේ. එමෙන්ම නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ මැතිවරණයට අදාළ ප්‍රමුඛ සේවා බහර ගැනීම මේ වන විට සිදු කරන බවයි. ජනාධිපතිවරණ රාජකාරී වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1.4 වියදම් ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට බහර දී ඇතැයිද වාර්තා වනවා. ඉතාම අමාරුවෙන් ජීවිත ජයගත්තු අපූරු මිනිසුන් මේ රටේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වෙනස්කම් සඳහා විශාල දායකත්වයක් ලබා දෙමින් සිටිනවා. එහෙත් මාධ්‍ය ඔස්සේ ඔවුන් නිසි ඇගයීමකට ලක්ව නැති බවයි අපේ විශ්වාසය. රට දය නන්වන්නට සිය ජීවිතයේ වෙහෙස කර මෙහෙයක නිරත වූ නිරත වන අපූරු මිනිසුන් ගැන කතා කරන්න අලුත් වාර්තා වැඩසටහන් මාලාවක් සියත ඔස්සේ ආරම්භ කරන්නට අප තීරණය කළා. රට ගොඩනැගිය හැක්කේ රට ගොඩනැගූ මිනිසුන් එසේ කළේ කෙසේදැයි විමසීම තුළිනුයි. හුදෙක්ම රටක සංවර්ධන යනු ආර්ථික, සමාජීය හා සංස්කෘතික වර්ධනයයි. එහිලා සිය ජීවිත කාලයම කැප කළ ව්‍යාපාරිකින් වෘත්තිකින් සේම කලාකරුවන්ද හිඟ නැති රටකයි අප ජීවත් වන්නේ. එහෙත් අවාසනාවකට ඔවුන්ගේ ජීවිත වටිනාකම්වලට මාධ්‍ය ලැබෙන ඉඩකඩ ඉතා සීමිතයි. මේ රට ආර්ථිකව, සමාජීයව සහ සංස්කෘතික වශයෙන් ප්‍රතිනිර්මාණයට අපූරු මිනිසුන්ගේ දැක්ම, දායකත්වය ලැබුණ බව අප පිළිගත යුතුමයි. ඒ පිළිබඳව සොයා බැලෙන හැදුන හැටි, හැදෙන හැටි රටට කියන මැණික් වගේ මිනිස්සු ගැන ලබන මස සිට වාර්තාමය සහ සාකච්ඡාමය සම්මිශ්‍රණයකින් වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කිරීමට සියත සූදානම් වනවා.
එවන් ජීවිත කතා ඔබට ගෙන ඒමට අප සූදානම්. ඇත්ත වශයෙන්ම අපේ ප්‍රධාන ව්‍යාපාරයේ තේ අපි තේ ව්‍යාපාරයේ මගේ පියා ආරම්භ කරේ. ඊපස්සේ ඉතින් මමත් තේ ව්‍යාපාරෙමයි නියැලෙන්නේ. නමුත් අපි දන්නවා ව්‍යාපාර පරිවර්තනය කියන එක අද ව්‍යවසායකයෝ හැටියට කවුරුත් හිතන දෙයක්. ඉතින් ඒ අරමුණෙන් තමයි මම මේ සිල්වරේ සහ ග්‍රෑන්ඩ් සිල්වරේ කියන එකත් ඩබල් ට්‍රී බයි හිල්ටන් කියලා තරපන්තියේ හෝටලෙකුත් වීරවිල ප්‍රදේශයේ විදුලි බලාගාර තේ අපනයනය ටීජා කියන සන්නාමය හරි. ඉතින් මේ විදිහ අපි ගාව ගොඩක් ව්‍යාපාර පරිවර්තන තියෙනවා. ගමක හැදිච්ච නගර ජීවත් වෙන ලෝකයේත් එක ගනුදෙනු කරන ව්‍යාපාරිකයෙක්. මගේ ඉස්ලාම රැකියාව උනේ ඔය කැසිනෝ ක්ලබ් තියෙන ඒ කැසිනෝ ආයතනයක මම කාඩ් එකෙන් බෙදන් තියෙන. ඒ රැකියාව කරා. ඒකර මම රැට රැකියාව කරනවා. දවල්ට යන යුනිවර්සිටි යන. අහම්බෙන් මගේ පරිගණක ශේෂ්ත්‍රයේ පරිගණක විකිණීමේ ශේෂ්ත්‍රයේ රැකියාවකට යොමු වෙනවා. එතන ඉඳන් තමයි මගේ සම්පූර්ණ ජීවිත වෙනස් වෙන්නේ. ගෙදරට මුකුණ වෙන මිටි දෙක තුනක් කඩේ එක හක ගිහපුවා තියෙනවා. මේ මුකුණ වෙන මිටි දෙක තුන ගෙනැල්ලා මම කොහාගේ හරි අඩුංගි ඉඩමක රජයේ ඉඩමක කොතන හරි ගිහිල්ලා පොලව කොටලා දාලා ඒකේ මුකුණ වෙන තියක් කපලා පාසල් යනකොට ඒ ලෙවල් කරන්න උසස් පෙළට යනකොට මම මුකුණ වෙන තියක විකුණලා තමයි ගියේ. එතනින් තමයි ව්‍යාපාර පටන් ගත්තේ. ගොක් රටවල් වල ගියා මම කෘෂිකර්මය හදාරන්න, සත්ත්ව පාලනය හදාරන්න. ඒ තුලින් මම මිනිසු දෙවුනුවේ නැහැටි දැක්කා. ඒ ආభాෂය අරගෙන මගේ රටට ඇවිල්ලා මාත් ඒ වගේ ව්‍යාපාර පොඩිවට පටන් ගත්තා. පොඩිවට කරගෙන ආපු නිසා හැමදේම සාර්ථක වුණා. කවදාවත් මම එකතරේට දාස්පතියෙක් වෙන්න බැලුවේ නැහැ. ඇත්තටම 1984 තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරගුවේ. ආරම්භ කරන්න මූලික උනේ මගේ තිබ්බ ආර්ථික අපහසුකම්. මට තිබ්බේ රුපියල් 150ක් වගේ පොඩි මුදලක් තමයි තිබ්බේ අතේ. ඒකෙන් තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කරේ. ඉතින් උඹලකට 500ක් ගෙනල්ලා ගිරෙන් කපලා රසික නිෂ්පාදනය කියලා කොලේක ලියලා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරේ. ඒ දවස්වල මම පැකට් එක රුපියල් 175ට රුපියල් තමයි අලවි කරන්න අලවි කරේ. ඒ කාලේ මමට මොකුම්ම තිබ්බේ නැහැ. එහෙම තමයි මේ ව්‍යාපාරයට මූලික වුණේ. අද ඇත්තටම සතුටුයි කියන්න නිෂ්පාදන වර්ග 142ක් දැනට තියෙනවා. වෛද්‍යලික සමාගමක් විදිහට දැන් මේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. බිස්කට් වර්ග 30ක් පමණ තියෙනවා. ඊට අමතර ස්නැක් වර්ග තියෙනවා. ඊට අමතර ටොෆි, මිල්ක් ටොෆි, අධික සරයා කියලා ප්‍රොඩක්ට් එකක් තියෙනවා. නූඩ්ලස්, පපඩම්, හාල් පිටි, ඒ විදිහේ විදාංගීකරණය කරපු නිෂ්පාදන රාශියක් එක්ක තමයි මේ රසිකා නාමයේ ජයග්‍රහී ලීලාවෙන් කටයුතු කරන්නේ. ඔබ ව්‍යාපාරික වශයෙන් හෝ වෘත්තීය ජීවිතයේ තුල හෝ ඔබේ කලා නිර්මාණ තුල මේ රට වෙනස් කිරීමට ක්‍රියා කළ අයකු නම් ඔබ ගැන රටටම කියමු. එන්න අපහා එක්වන්න, අලුත් රටක් හදන්න ඔබේ පණිවිඩය අපෙන් රටටම දෙමු. හැදුණු හැටි හැදුණ හැටි රටට කියමු. ගමිනිසුර සහ කතානායක සාකච්ඡා කොට පොලිස්පතිවරයාගේ ප්‍රශ්නය විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයා ගැන තීන්දුව ලබා දීමට පෙර මැතිවරණ කොමිසමෙන් අසන්නට තිබූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම පැවති ජන රැලියකට එක් වෙමිනුයි. එක්ව ජයගමු අපි හෝමාගම රැලිය අද පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යුතුකමක් තිබුණා මැතිවරණ කොමිසමේ ඉස්සෙල්ලා මේක අහන්න. මොකද අපේ 106 වගන්ති යටතේ මැතිවරණ කොමිසමට පොලිසිය කට්ටිය තබා ගන්න පුළුවන් පොලිස්පතිතුමාගෙන් යන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ පොලිස්පතිතුමාගෙන් නෙමෙයි. මෙතන ඉන්න OIC මහත්තයා නෙමෙයි. පොලිස්පතිතුමාගෙන් යන්න ඕනේ. එතකොට පොලිස්පතිතුමෙක් නැත්තම් කොහොමද ඉල්ලන්නේ? ඉතින් මේ සුමානයක පොලිස්පතිගෙන් ඉල්ලන්න ඕනේ. පස්සේ ගිහින් ඉල්ලුවොත් ඒක කරන්න බැරි වෙනවා. ඒකට ඡන්දෙ තියන්න බැරි වෙනවා. ඒ නිසා මේක වැදගත්. ඒ මං කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මං කියක නොවෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ පළමුවේ යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේක අහන්න. තීරණයක් දෙන්න ඉස්සෙල්ලා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේ කරුණු අහන්න. තීරණයක් දෙන්න ඇතුව ඉස්සෙල්ලා. දැන් ඒක නෙකරුවේ තමයි මේක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මම කැමති නෑ මේ ඡන්දේ කල් දාන එකට. මම කැමති නෑ සැප්තැම්බර් 21 වෙනිදාට වඩා කාලෙක ඡන්දේ අදින්න. අපි ඡන්දේ තියන්න ඕනේ. මම කියන්නේ මේකට හොඳම එක කතානායකතුමයි අග්‍රවිනිශ්චයකාරතුමයි දෙන්න කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. අපි නෙමෙයිනේ හැදුවේ. ඒ දෙන්න කතා කරලා මේක විසඳන්න ඕනේ. මම එකක් කියනවා සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණ කොමිසමට ඡන්දේ තියන්න පුළුවන් විදියට මම වැඩ කරනවා කියලා ප්‍රකාශ කරමින්.
රටේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගැසූ සියලු දෙනාගේ ඉරණම තීරණය වන දිනය වැඩි ඈතක නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පස්සර පැවති ජන හමුවකට එක් වෙමිනුයි. සමගී ජනබලවේගයේ බදුල්ල පස්සර බලමණ්ඩලය අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද රටේ තියෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක්. රටේ ඉහළතම උසාවියේ තීන්දු තීරණ නිගමන අනුගමනය කරන්නේ නැති ආණ්ඩුවක්. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දු ක්‍රියාත්මක නොකරනවායි කියන්නේ. අද මේ රටේ ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයත් ඔහුගේ ක්ලාස්මේට් අගමැතිවරයා ප්‍රමුඛ කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වයේ ඉන්න රට විනාශ කරපු හොර කණ්ඩායමත් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් රටේ නීතියට පයින් ගහලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පයින් ගහලා ඒගොල්ලෝ කියන නීතිය තමයි රටේ නීතිය. ජනාධිපති අගමැති කතානායක කියන නීතිය තමයි රටේ නීතිය. මම ඒගොල්ලන්ට කියන්න කැමති ඔබගේ ඉරණම තීන්දු කරන දවස අත ළඟයි. සැප්තැම්බර් මාසේ මේ රටේ ජනතාව යුක්තිය සාධාරණත්වය නීතිය රජ කරවන යුගය නිර්මාණය කරනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු සියලුම දෙනාව නීතිය හමුවට එන්න සිද්ධ වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ලෙඩ වුණ රට ගොඩගන්න නම් අලුත් බෙහෙතක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහරගම පැවති සමුළුවකට එක් වෙමිනුයි. සමස්ත ලංකා හෙද සංගමේ ජාතික හෙද සමුළුව අද පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී. මේ රට ගොඩනැගීම සඳහා නව ඖෂධයක් අපේ රට අවශ්‍යයි. අපේ රට මේ තරම් ලෙඩවීමකට භාජනය කරයි. අපේ ජනතාව මේ තරම් දුක්ඛදායක තත්වයකට හෙළුවේ. අපේ ආර්ථිකය ලෙඩ ඇඳට තල්ලු කරයි. අපේ රටේ අපරාධ මත්ද්‍රව්‍ය වලින් ගහන වෙච්ච රාජ්‍යයක් නිර්මාණය වුණේ. අපේ රටේ නීතිය විධානයේ ආධිපත්‍ය කඩාවැටුණු රාජ්‍යයක් නිර්මාණය වුණේ. සෞඛ්‍ය සේවය එන්න එන්න කඩාවැටෙමින් තිබෙන්නේ. අධ්‍යාපනයේ එන්න එන්න කඩාවැටෙමින් තිබෙන්නේ වෛරසයක් හේතු කොටගෙන. ඒ වෛරසය ස්වභාවික නේද රෝගකාරක විසින් නිර්මාණය කරන ද වෛරසයක් නෙවෙයි. ඒ වෛරසයේ ප්‍රධානාංග දෙකක් තිබෙනවා. එකක් තමයි දේශපාලනයේ මත පැතුරුණු විනාශකාරී වෛරසයක් තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, අපරාධකරුවන් ආරක්ෂා කරන එක, නීතියට වඩා උඩින් ඉන්න එක, ජාතිවාදයේ වපුරන එක, මේ වගේ දේශපාලන ශේත්‍රයේ වෛරසයක් තියෙනවා. මේ රට ගොඩනගන්න නම් අන්න ඔය දේශපාලන ශේත්‍රයේ පැතිරලා තිබෙන වෛරසයට නිට්ටාවටම සුව කළ හැකි බේතක් ලබා දිය යුතුයි. ඒ වගේම ආර්ථික ශේත්‍රයේ පැතුරුණු වෛරසයක් තිබෙනවා. ණය ගැනීම, නිෂ්පාදන ආයතන විකුණා දැමීම, දැක්මත් සහිත ආර්ථික මෙහෙයවීමට අසමත් වීම, මේ ආදී ප්‍රතිඵල විසින් වෛරසයක් නිර්මාණය වෙලා මොකද වෙලා තියෙන්නේ? නේද ආර්ථික මේක තමයි අපේ සමාජයත් අපේ රටත් විශාල කඩාවැටීම ලක් කරන්න හේතු වුණු වෛරස් දෙක. අපේ රටේ මේ කුණුණු ගඳ ගහන විනාශකාරී දේශපාලන සංස්කෘතිය නිට්ටාවටම සුව කරන නව දේශපාලන සංස්කෘතියක් ලංකාවේ අපි ඇති කරමු. ජනාධිපති රනිල්ට තමාගේ සහය නැති බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. එහෙත් පක්ෂය තීන්දු කළහොත් ජනාධිපති රනිල්ට ඉහලින්ම සහයෝගය ලබා දෙන බවයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය ඊයේ පසරුවේ පැවැත්වුණා. ඒ නිලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. මෙම අවස්ථාවට පක්ෂ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. බහු කාලෙම අරගලයක් ආවා. හැබැයි අපි
පක්ෂයක් විදිහට අපි වැටුනේ නැහැ. ජනාධිපතිවරයා ගියා. ඔබ පත් කරපු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අපිට නැති වුණා. පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ කණ්ඩායමක් විදිහට තීන්දුව කළා. ඒවකට ගත යුතු හොඳම තීන්දුව අපි ගත්තා. නැවත වතාවක් රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය බලය ලබා ගන්නත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබුණා. ඒ තුල යම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණා. අපි විශ්වාස කරන ප්‍රතිපත්ති ඒ ඇතුලේ නැති වෙන්න පුළුවන්. අපි අංග සම්පූර්ණ පුරවැසියෝ නෙවෙයි. අපි හැමෝගෙම අතේ අඩුපාඩු තියෙනවා. හැබැයි අපි මේ රටට හෝ මේ රටේ පුරවැසියාට හානියක් වන තීන්දුවක් කිසි දවසක ගන්නෙත් නැහැ කියන එකත් අපි ඔබ තමුන්නාසලට මතක් කරන්න ඕනේ. අපි පක්ෂ හැදුවේ හැංගෙන්න නෙවෙයි. නැවක් හදන්නේ වරායේ දාලා නැවුගුරන් දාලා නවත්තලා තියන්න නෙවෙයි. එද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ වරායේ දාලා නවත්තලා නැවුගුරන් දාලා නවත්තන නෞකාවක් නෙවෙයි. මේමනේ දැන් මම සම්පූර්ණයෙන්ම ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂය. හැමෝගෙම ඇප්‍රූවල් එකක් අරගෙන මේකේ ප්‍රොසීඩිය ගන්න. ඉතින් ඔක්කොම අරගෙන මම තීරණයක් කරાવી ලබන සමාන විතර වෙනකොට මොන කතා බහ ඇතිවිල තිබුණත් ඒක පක්ෂයක් වශයෙන් ගත්තට පස්සේ තමයි අපිට ඒ දේ කරන්න පුළුවන්. මම හැමතිස්සෙම සූදානම්. පක්ෂය තමයි ඒ දේ ලෑස්ති කරන්න ඕනේ. ඒක පක්ෂය තීරණය කරනකම් මම බලාගෙන ඉන්නවා. අපේක්ෂකත්වය ලැබුණා ජයග්‍රහණය ස්ථිරයිද? මෙහෙමනේ එහෙම බැරි නම් ඇයි මං වගේ කෙනෙක් ඉදිරිපත් වෙන්නේ? අපි සඳට තීන්දුව කරනවා. තමුන්නාන්සේ සඳ වෙනකන් ඉවසන්න. ජනාධිපතිතුමා ගාල්ලේදී ප්‍රකාශ කරලා තියෙනවා එතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන බව. ඔව් බොහොම හොඳයි. හොඳයි. අපි පක්ෂෙන් තීන්දු කරන්න ඕන එක මම අපේ පක්ෂ කියන එක තමයි යාට සහයෝගය දෙන්න කිව්වොත් අම්මෝ ඩිම් දෙන්නේ පක්ෂය කිව්වොත් නෑ යාට විරුද්ධව වෙන කෙනෙක් දාමු කියලා ඒකට ඒක කියලා නෑදි අපි එහෙම යන්න දෙන්නේ නෑ ඒ කට්ටියට නිදහස දුන්නම ඉවරයිනේ ඕන කෙනෙකුට වැඩ කරන්න නෑ මට කාරුණත් ඇවිල්ලා කිව්වේ නෑ රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ රජුරුව නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී පුතේ නඩුව කටයුතු නොකර ආණ්ඩුව අද අධිකරණය පවා යටපත් කරන්න හදනවා මේ මැතිවරණයක් ඉදිරියේ තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහ ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්න ඕන ඒක ක්‍රියාත්මක කරන්න ඕන ඒක ක්‍රියාත්මක නොකරන කට්ටියට ඉදිරියේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ නිලධාරියට කියන්නේ ගරු අධිකරණය ලබා දී තියෙන තීන්දුවට අනුව යුනිෆෝම් එක ගලවලා තමුන් ගෙදර යන්න ඕනේ. පුදුමා මේ රටේ පුරවැසියෙක් පස්සපැත්තට පයින් ගහගත්ත පොලිස්පතිවරයෙක් නේද? හෙල්මට් එකකින් ගුටි කෑවනේ. ඇයි එහෙම වුනේ? ඇයි එහෙම කරගත්තේ? දේශපාලන ආයකයන්ට අසීමිතව කඩේ ගිය නිසා. අත්දැකීම් තිබෙන විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව කුණු කූඩේට දාන්න තරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාවක් තියෙනවද? මේ විදිහට උද්දච්ච විදිහට හැසිරීම හොඳයි කියලාද කියන්නේ? එක්සත් ජාතික පක්ෂයේ නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් වෙන්නේ කොහොමද? එහෙනම් එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අස් වෙන්න ඕන. ඊළඟට එතුමාට තියෙන සඳහනේ මොකක්ද? එතුමාගේ තියෙන ප්‍රතිපත්තිය වැඩපිළිවෙල මොකක්ද? ඒකේ තියෙන ස්වාධීන භාවය කුමක්ද? මේක රැවටීමක් විතරයි. ජනතාව තමයි අවසානයේ තීන්දු කරන්නේ දවස් 14ක් ඇතුළත 2022 දැනට රට යනවද? එහෙම නැත්නම් මේ ළඟා කරගත්ත ආර්ථික තත්ත්වය තවත් දුරට වර්ධනය වෙලා සංවර්ධනය වෙච්ච රටක් හැටියට අපි පරිවර්තනය වෙනවද කියලා. මේ කුප්‍රකට සුප්‍රසිද්ධ රනිල් වික්‍රමසිංහ අර්ජුන ඇලෝසියස්ලාට දායකත් කරපු මේ මහ බැංකු බැඳුම් කර ගනුදෙනුවේ පොලි අනුපාතය අදත් බලපාන බැංකුවලට. ඒ නිසා බැංකුවලට බෑ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට පොලියක ණයක් දෙන්න මොකද බැංකු පොලි අනුපාතය ඉහළ යනවා අපි ලබන සතියේ අපසම්පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අපේ පක්ෂයේ නායකයා සදිප් ප්‍රේමදාස මැතිතුමා බය නැතුව ජනාධිපති අපේක්ෂක හැටියට අපි මීට කලින් තෝරලා තියෙනවා මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ තාමත්ම වැදගත් අදහස් ටිකක් උන්වහන්සේ ඉදිරිපත් කරලා තිනවා අගෝස්තු මාසේ 6 වෙනිදා මිහින්තලේ අපි මේ සටන ආරම්භ කරනවා දූෂිතයන් හොරුන් වංචාකාරුන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිතුමා ළඟ හිටගෙන ඉන්නවා. ඉතින් ඒ පාලනේ ඉස්සරහට ගෙනියන්න තව දුරටත් අපිට පුළුවන්කමක් නැහැ. අපේ පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවද උදේ රැස් වෙලා තීන්දුව කිරීමෙන් අනතුරුව තමයි මම එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතය හැටියට ජනාධිපති වනේ ඉදිරිපත් කළ යුතුයි කියන තීන්දුවට එළඹුණේ. නාමල් රාජපක්ෂ මහත්තයෝ පුළුවන් නම් පොහොට්ටුවේ වැඩකාරයෝ ඉන්නවා නම් ජනාධිපති අපේක්ෂකයෙක් පුළුවන් නම් පොහොට්ටුවෙන් ඉදිරිපත් කළා පෙන්න. අපි කියනවා තමුන්නාචලට ඉදිරිපත් කරන්න බැහැ කියලා. රනිල් බැසිල් ලව් එක බිම හෙලාය මොලහත සදාකාලිකවම මලාය සිහින විමානය බිම සමතලාය පොහොට්ටුවම කුඩු පට්ටම් කළාය
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මෙරට අඩුම කාර්ය සාධනයක් ඇති ආයතනය බව කෝපා කමිටුවේදී අනාවරණය වුණා. පසුගියදා එම දෙපාර්තමේන්තුව කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළිදරව් වුණේ. ලංකාවේ දෙපාර්තමේන්තු 100 ගණන් අඩුම කාර්යසාධනය ලකුණු ප්‍රමාණයක් හිමි කරගෙන තියෙන්නේ ඔබ. 2022 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාව මේ දක්වා සභාගත කරලා තිබුණේ නැහැ. 2023 වර්ෂයේදී ව්‍යාපෘති 74ක් දෙපාර්තමේන්තුවට ලැබිලා තියෙනවා. මේ සභාවට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් කෙටි පැහැදිලි කිරීමක්. මේ ව්‍යාපෘති 74 ක්‍රියාත්මක කරේ කෙසේද? මූලික වශයෙන් අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානම කාර්ය තමයි සර් රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැගිලිවල ගොඩනැගිලි නිදි කිරීම්වලදී නඩත්තුවලදී ඉනෝවේෂන්ස් කරද්දී සර් අපි උපදේශන සේවා සපයන ප්‍රධානම ආයතනය. දැන් මේක කියන්නේ මේ ගොඩනැගිලි ගාස්තු උපලේකන BSR සැකසීම යවත්කරණය කිරීම කියන්නේ මොකක්ද ඒක? අපේ දෙපාර්තමේන්තුවේ අපේ ඇස්තමේන්තු පිළියෙල කරන්න ඊට පස්සේ අමාත්‍යාංශයේ කැබිනට් අනුමැතිය ලැබෙන ව්‍යාපෘතිවල රේට් පරීක්ෂා කරන්න අපි භාවිතා කරන රේට් යන්නේ ඒකේ තියෙන්නේ. ඒකස අපි ආවත්කාලීන කරමින් යනවා දිගටම. මෙයාලට එන කොන්ත්‍රාත් සේරම අවුට්සෝස් කරනවා. ඒක එක පැත්තකින්. හරිද? කොන්ත්‍රාත් ඉදිකිරීම පැත්තකින් දාමුකෝ. කොළවල් නේ තියෙන්නේ. කාර්යයන් අරමුණු දැක්ම තියෙනවා. දැන් ඒ දැක්මට අනුව වල වැඩ කරනවාද? ඔව්. හරි. එහෙනම් කරන වැඩ ටික කියන්නකෝ. අපි මේ ව්‍යාපෘති අරගෙන සම්පූර්ණයෙන් සැලසුම් කරනවා. ඒ කියන්නේ හරි. දැන් එහෙම කීයක් කියනවාද මේ අවුරුද්දේ? මේ අවුරුද්දේ සැලසුම් මට්ටමේ ව්‍යාපෘති 41ක් තියෙනවා. දැන් අවසාන වතාවට මොන අවුරුද්දේද ඔයාලා BSR එක මෙව කරලාදී? 2023. රජයේ විදිහට රජය යම් ආයතනයක් ඒ අයගේ ඇස්තමේන්තුවලදී මොකද්ද පාදක කරගන්නේ මොන රේට්ස්ද ඒ ගාන කොහෙන්ද හොයාගන්නේ නිලධාරී සර් ඒක ඒ ගාන තීරණය කරන එක ඒ ආයතනිකේ මේ ගාන කියන එක දැනට සීමා වෙලා නැහැ පළාත් සභාව මගින් මුදල් අමාත්‍යාංශ මොකෝ කියන්නේ ඉතින් මේ දෙපාර්තමේන්තුව ඕනේ නැහනේ දැන් අපි කියන්නේ දැන් ඔයාලගේ අරමුණු ගන්න කොන්ත්‍රාත් ටිකක් පිට දෙනවා ඉංජිනේරුරු 79 කුත් ඉන්නවා ආකෘතික්ෂ 13 නඳුනුත් ඉන්නවා ඒක අධීක්ෂණය කරන්න ඕනේ නැත්තම් අධීක්ෂණය කරන්න ඕනේ නැත්තම් මේ දෙපාර්තමේන්තුව වහාම වැසිය යුතුයි අස්වැන්නට නිසිමිලක් නැතිකම නිසා ගලින් බිඳුණු වැව වීගොවින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. වී මිලදී ගැනීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවයි ගොවින් ඉල්ලා සිටින්නේ. ගලින් බිඳුණු වැව වීගොවින් මේ දිනවල සිය අස්වැන්න නෙලමින් සිටිනවා. නමුත් අස්වැන්නට නිසි මිලක් නැතිවීම නිසා ගොවින් පත්වැත්තේ දැඩි අසීරුතාවයකටයි. පොහොර සඳහා රජය ලබා දෙන මුදල් ලැබී නැති ගොවින් තවමත් ඉන්නවා. අස්වැන්න හොඳ වුණේ අපි අපේ මුදලට පොහොර ගහලා. නැතිව මේ රජයෙන් දීපු සල්ලි වලට රුපියල් 6000 දාගෙන මොනෝ කරන්නේ? රජය ගොයන් කපලා ඉවරන පස්සේ තමයි පොහොර වලට මුදල් වැටින්නේ. තවත් අපේ මුදල් ටික වැඩිලා නැහැ බැංකුවලින්. ගිය සැරෙත් ගන්නවා කිව්වා වී වලට සල්ලි දුන්නා, ඒ මාර වර දුන්නා, මේ වර දුන්නා කියනවා. අපිට මේ පැත්තේ වී 8ක්වත් රජයෙන් කිරුවේ නැහැ. රජය සම්පූර්ණම වී අලෙවි මණ්ඩල වහලා කළුකඩ කාර්යයට තැන දීලා මෝල් කාර්යයට තැන දීලා ඒව තමයි කරන්නේ. දුප්පත් අපි ගොවියෝ හැමදාම අසරණයි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. NSBM හරිත සරසවියේ 2024 වර්ෂය සඳහා උපාධි පාඨමාලාවන් වෙනුවෙන් සිසුන් බඳවා ගැනීමේ දෙවන අදියර පසුගියදා සිදු කෙරුණා. ඒ හෝමාගම පිටිපන හරිත සරසවි පරිශ්‍රයේදී ව්‍යාපාර පරිගණක ඉංජිනේරු හා විද්‍යාපීඨ උපාධි සඳහා සිසුන් 1200කට ආසන්න පිරිසක් මෙහිදී බඳවාගෙන තිබෙනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට හරිත සරසවියේ උපකුලපති ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. යුනිවර්සිටි කියන වචනේ හැදින්නේ ලතින් වචනේ. ඒකේ තේරුම යුනිවර්ස් කියන එක නෙවෙයි. Place where scholars and academics meet. මේ බුද්ධිමතුන් එකතු වෙන භූමියට තමයි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඒකට හරියන භූමියක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ඔබ මේ භූමිය ආවම මේ ලොකු බ්‍රෝඩ් පළල් විදිහට තියෙන්නේ කොරිඩෝස් වගේ දේවල්. මොකද එහෙම තමයි මේ භූමිය තමයි ඔබ හම්බ වෙනකොට උපාධිධාරින් නැතෝ ඔන්ලයින් විදිහට උපාධිධාරින් දිහි වෙන්නේ නැහැ සැබෑ උපාධිධාරින්. හ
49 වන වරටත් පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් පිහිනුම් හා දියපින් තරගාවලිය පසුගියදා සාර්ථකව අවසන් වුණා. ඒ සුබදාස පිහිනුම් සහ දියපින් තටාකයේදී මේ සඳහා පාසල් 208ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000කට අධික ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා. අඛණ්ඩව වසර 30ක් පුරා ශ්‍රී ලංකා පාසල් පිහිනුම් හා දියපින් තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ ආයතනයයි. ලංකාවේ සිටින සියලුම පාසල් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ඉන්න සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ දක්ෂතා ඉතාම උපරිම ආකාරයෙන් පෙන්වමින් මේ තරගාවලියට තරඟ වැදුණා. කේවල තරඟ 140ක් සහ සහාය තරඟ 24ක් ලෙස තරඟ ඉසව් 164ක් මේ තරගාවලිය පුරා පැවැත්වෙනවා. අප ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ ආයතනයට අපි බෙහෙවින්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. වසර 30ක් පුරා මෙම තරගාවලියට අපට අඛණ්ඩව සහාය දැක්වීම පිළිබඳව අබන්සටෝ පුද්ගලික සමාගම ආරම්භ කළ යාඩියා ඉලෙක්ට්‍රික් යතුරුපැදි අලෙවි සැල්ජාලයේ විශේෂ ශාඛාවක් පසුගියදා කොළඹ යූනියන් පෙදෙසෙහි විවෘත කෙරුණා. මෙහිදී ඕනෑම වර්ගයක ගාඩියා ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් තෝරා ගැනීමේ හැකියාව පවතිනවා. මේ වෙනකොට ලංකාවේ ඉලෙක්ට්‍රික් බයික් හඳුන්වා දීලා අබාන්සෝටෝ පුද්ගලික සමාගම හොඳ මෙහෙවරක් ලංකාවට ලබා දීලා තියෙනවා. දැන්ට ලංකාවේ වැඩියෙන්ම අලෙවෙනේ වෙන ඉලෙක්ට්‍රික් බයිසිකලේ යාඩිය බවට පත් වෙලා තියෙනවා. ඒක අපි සතුටින් දැනුවත් කරන්න කැමතියි. ඒ වගේම ලෝකයේ අංක 1 අලෙවි වෙන ඉලෙක්ට්‍රික් බයික් එක තමයි යාඩියා කියන්නේ. මේ වෙනකොට රටවල් 100කට වැඩි ප්‍රමාණයක අලෙවි වෙනවා. පාරිභෝගිකයන් මිලියන 80කට වැඩි තෘප්තිමත් පාරිභෝගිකයන් ලෝකේ පුරා සිටිනවා. දීවා දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනේ වැලිමඩ ජයග්‍රාහිකාවන් නැගීමේ වැඩසටහන පසුගියදා වැලිමඩ දී පැවැත්වුණා. මෙම වැඩසටහන දීවාහි සන්නාම අරමුණෙහි කොටසක් වනවා. එහි මූලික අරමුණ වන්නේ කාන්තා ව්‍යවසායිකාවන් සඳහා අවශ්‍ය විශේෂඥ මඟ පෙන්වීම, ව්‍යාපාරික ඥානය, කුසලතා සහ හැකියාවන් වැඩිදියුණු කිරීමයි. මේ යටතේ වැලිමඩ ප්‍රදේශයේ ජයග්‍රාහිකාවන් සඳහා සහතික පත්‍ර සහ මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම සිදුකර තිබෙනවා. කොන්කා සමාගම ඉතා උසස් තත්ත්වයෙන් යුත් ගෘහ විදුලි උපකරණ නිෂ්පාදනය කරනු ලබන ලොව ප්‍රධානතම ජාත්‍යන්තර සමාගමක් වනවා. රූපවාහිනී ශීතකරණ සහ ප්‍රතිශෝධන යන්ත්‍ර ඇතුළු තවත් බොහෝ විදුලි උපකරණ කොන්කා සන්නාමයෙන් ෆ්ලිකෝ ජාලය හරහා මෙරට තුළ බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. ෆ්ලිකෝහි සන්නාම තානාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේෂ් තීක්ෂණ කටයුතු කරනු ලබනවා. කොන්කා සන්නාම ප්‍රදර්ශනාගාර ලෙස ෆ්ලිකෝ සේවා ජාලය හරහා කුළුඳුල් ශාඛාවන් මහරගම සහ පැලවත් යන නගර කේන්ද්‍ර කරගනිමින් පසුගිය දා විවෘත කෙරුණා. ඔමීටෝ කැෂූ නම් කජු සන්නාමයේ ප්‍රථම කජු වෙළඳසැල පසුගියදා තලවතුගොඩදී විවෘත කෙරුණා. අනිකුත් කජු නිෂ්පාදනවලට වඩා විවිධ වෙනස්කම් වලින් යුක්ත නිෂ්පාදන පාරිභෝගිකයන්ට මෙහිදී ලබා ගත හැකි වෙනවා. ඔමීටෝ කැෂූ ප්‍රොඩක්ට්ස් නේම් එකෙන් සුපිරි වෙළඳසැල් අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. කැෂූ සම්බන්ධව තියෙන පේ ස්ටාෆ් එක, ඒගොල්ලන්ගත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ලි, ඔයගලන්ට ෂොපින් කරන්න, එතකොට මෙතෙන්ට ඇවිල්ලා වරයිටිස් වල කැෂූ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න, ඒ හැම අවස්ථාවකම විවෘතව පවතිනවා. උදේ මේ සිට හවස 6:00 දක්වා අපේ වෙළඳසැල විවෘතව පවතිනවා. දැන් රටවට අපවත් කීපයක් කෙටියෙන්. සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්තුණා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂයට බොහෝ පක්ෂවලින් ආරාධනා ලැබුණද තම ජනතාවටත් සමාජයටත් යහපතක් ඉටු කළ හැකි ප්‍රතිපත්තියක් සමග එක්ව සිය පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ. කොළඹ නාලන්දා විද්‍යාලීය 81 කණ්ඩායම දෙවන වරට සංවිධානය කළ ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය නාරාහෙන් පිට ශාලිකා ක්‍රීඩා පිටියේදී පැවැත්තුණා. නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 1980 කණ්ඩායමේ සිට 89 කණ්ඩායම දක්වා කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියා. තරගයේ ජයහිමි වුණේ 83 කණ්ඩායමටයි. බෙන්තර මොරගල්ල රන්සතපුම සංචාරක කලාපයේ මාර්ග 4ක් කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයා වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙනුයි. මීට වැය කර ඇති මුදල රුපියල් මිලියන 130ක්. මිනේරිය WW කන්නන්කර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ ඇසළ බැතිගේ සරණියක් පැවැත්තුණා. ඒ මිනේරිය නගර මැදේදී විද්‍යාලයේ විදුහල්පතිනි MI මිලංජනා විජේනන්දගේ උපදෙස් මතයි මෙය පැවැත්තුණේ.
පොළොන්නරුව මහනගර සභාවේ කම්කරුවන් අගයමින් උපහාර උත්සවයක් ඊයේ පොළොන්නරුව සංචාරක නිකේතනයේදී පැවැත්වුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායකගේ ප්‍රධානත්වයෙනුයි. වැල්ලවාය බුදුරුවා කළ කඳුරක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 20කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. අද උදැසන වන විට ගින්න පාලනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් කාන්තාව කමිය ගොස් තිබෙනවා. ඒ හෝකන්දර මන්සන්ධියේදී මෙතර නාවලපිටිය සිට ගිනිගත් හේන දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් පැමිණි ජිප් රථයක ගැටීමෙන් අද පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවක සහ රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිගමුව නිවුස්ටෙඩ් බාලිකා ජාතික පාසල සංවිධානය කළ පාසල් තූරිවාදන සංදර්ශනයක් ඊයේ විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණා. පාසල් හතක දරුතරියන් මීට එක්ව සිටියා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ුණේ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සීපී අතලුවගේ සිය දුරෙන් ඉල්ලා ස්වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අතනොමතික මැදිහත් වීම හා අනිසි බලපෑම හේතුවෙන් එම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ. ඩුබයි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී රේගු භාරයට ගෙන තිබෙනවා. සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දුම්වැටි තොගෙහි වටිනාකම රුපියල් 40,97,000කට අධික බවයි වාර්තා වන්නේ. ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මියන්මාරයේ රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ සභාපති සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා හමු වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පාර්ලිමේන්තු මාර්ගයට ඊයේ පසුරුවේ ගසක් කඩා වැටී තිබෙනවා. එම ගසෙහි ගැටීමෙන් මෝටර් රථයක්ද අනතුරට ලක්ව තිබුණා. අනතුරින් මෝටර් රථයට හානි සිදු ඇති අතර රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අගුණුකුල පැලැස්ස උතුරු කණුමුල්දෙනිය ලුම්බිනි ප්‍රාථමික විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030 වැඩසටහන යටතේයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන් තිරන් ගමන්ගත් රථය යතුරුපැදියක ගැටීමෙන් ඊයේ අනතුරක් සිදුව තිබෙනවා. ඒ කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. මහනුවර හල්ලොලුව කටාරන්කල රජමහා විහාරස්ථානයේ ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් පසුගියදා සොරකම් කර තිබුණා. පරීක්ෂණ පවත්වා සොයාගත් එම පිළිම වහන්සේ නැවත බුද්ධ මන්දිරයේ තැන්පත් කර තිබෙනවා. නෙල්ලිකල පුදබිමේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටියේ වැඩවසන ශ්‍රී සර්වජන ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය හෙට දක්වා පැවැත්වෙනවා. ඒ රත්නපුර කරන්ගොඩ ගිනිහිරිය ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙන් විහාරස්ථානයේදී ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරද එක්ුණා. දමිල ප්‍රගතිශීලී සන්ධානය අද හැටන් නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ඒ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට නියෝග කරමින් කම්කරු අමාත්‍යංශය නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට විරෝධය දක්වමිනුයි. මෙරට පළමු පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පුහුණු පාසල ඊයේ විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාලගේ ප්‍රධානත්වයෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේදී පූජ්‍ය ආචාර්ය වල්පොල කල්‍යාණතිස්ස නායක ස්වාමින් වහන්සේ පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 77 වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ සිදු කර තිබෙනවා. යුරෝපය තුල බුද්ධාගම ප්‍රචලිත කිරීම සඳහා වසර 38කට අධික කාලයක් උන්වහන්සේ කටයුතු කර තිබුණා. අලුත්කම කළුවාමෝතිර ප්‍රවේණී පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පූජෝත්සවය ඊයේ පසුරුවේ සිට අද පහන්වනතුරු පත්තිනි දේවාල පරිශ්‍රයේදී පැවැත්වුණා. පත්තිනි දේව උපහාර ඇසළ පූජෝත්සවයක ඇතුළත් සියලු ආගමික චාරිත්‍ර සහිතව පත්තිනි දේව මෑණියන්ට උපහාර පැවැත්වූ බවයි පූජෝපහාර කමිටුව පැවසුවේ. අම්පාර ගෝණකල ප්‍රදේශයේදී අස්වනු නෙලීමේ යන්ත්‍රයකට හසුව පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදී 2 රුපියෙක්. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්.